වොට්සන් සහ ක්‍රික් විසින් DNA අණුව සඳහා පිළිගත හැකි ද්විත්ව හෙලික්සී ආකෘතියක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා වඩාත් වැදගත් තුනේ මොරිස් විල්කින්ස් නැමැති පුද්ගලයා විසින් ගන්නා ලද DNA අණුවේ එක්ස් කිරණ ඡායාරූපයේදී ඒ අණුව වොට්සන් ක්‍රික් ආකෘතියෙන් කියවෙන්නේ DNA අණුව දක්ෂිනාවර්තව ඇඹුරුන ද්විත්ව හෙලික්සයක් ලෙස ඇති බවය. මෙම DNA අණුව සෑදෙන්නේ ඩියොක්සිරයිබෝ න්‍යුක්ලියෝටයිඩ වලින්. එම ඩියොක්සිරයිබෝ න්‍යුක්ලියෝටයිඩයක කොටස් තුනක් තියෙනවා. ඩියොක්සිරයිබෝස් සීනි කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය සහ නයිට්‍රජනීය භස්ම කාණ්ඩයයි. මෙහිදී යාබද න්‍යුක්ලියෝටයිඩවල ෆොස්ෆේට් කාණ්ඩ සහ පෙන්ටෝස් සීනි කාණ්ඩ අතර ෆොස්ෆොඩයිස්ටර බන්ධන ඇතිවීමක් සිදුවෙනවා. DNA වල ඇති නයිට්‍රජනීය භස්ම වෙන්නේ සයිටොසීන්, තයමීන්, ඇඩිනීන් සහ ගුවැනීන්ය. මෙහි පොලිනියුක්ලියෝටයිඩ රැහැන් දෙක එකිනෙකට ප්‍රතිසමාන්තරව ඇති බව අපිට පේනවා. මේකෙදී එක රැහැනක් පහේ සිට තුන දිශාවටත් අනිත් රැහැන තුනේ සිට පහ දිශාවට එකිනෙකට ප්‍රති සමාන්තරව පිහිටලා තියෙනවා. මේකෙදි ඇඩිනීන් සහ තයමීන් අනුපූරක ලෙස යුගල් වෙලා H බන්ධන දෙකකිනුත්, ගුවැනීන් සහ සයිටොසීන් අනුපූරක ලෙස යුගල් වී H බන්ධන තුනකිනුත් බැඳෙනවා. එලෙස හැදෙන DNA අණුව පහත ලෙස දක්ෂිනාවර්තව ඇඹරි ද්විත්ව හෙලික්සයක් ලෙස ඇති බව අපට පෙනේ. මෙය ප්‍රතිවලිතයේදී සිදුවෙන්නේ මහත් වූ රැහැන් දෙක එක් බන්ධන කැඩිලා වෙන් වූ පසු ඒ රැහැන් වලට ඉදිරියෙන් අනුපූරක භස්ම යුගල් වෙලා නව පොලිනියුක්ලියෝටයිඩ දාම සංශ්ලේෂණය වීමක් සිදුවීමයි. මෙයද ප්‍රති සමාන්තරව සිදුවන බව අපට පැහැදිලි වෙනවා. මේ DNA අණුවේ එක ස්ථානයක ප්‍රතිවලිත වන පුඩුවක් ඇති වී DNA ප්‍රතිවලිතය ආරම්භ වීමක් සිදු වෙනවා. දැන් ඔබට පේන්නේ මේ ප්‍රතිවලිතයේදී DNA පොලිමරේස් සහ හෙලිකේස් නැමැති එන්සයිම දෙකෙන් මේ ප්‍රතිවලිතය පවත්වාගෙන යන ආකාරයයි. මේකෙදී හෙලිකේස් නැමැති එන්සයිමෙන් H බන්ධන කැඩීමක් සිදු කරනවා. ඉන්පස්සේ මාතෘ රැහැන් වලට ඉදිරියෙන් ප්‍රථමක ලෙස හැඳින්වෙන කෙටි RNA දාම ඇති වෙලා ඒ RNA දාම ඇති ස්ථානවල ඉඳලා DNA ප්‍රතිවලිත වීම මාතෘ රැහැන් වලට ඉදිරියෙන් සිදුවීම මෙහිදී දැක ගන්න පුළුවන්. මෙම ප්‍රතිවලිත ක්‍රියාවේදී එක මාතෘ රැහැනක් ඉදිරියෙන් ද්විතෘ රැහැන ඇතිවීම අඛණ්ඩව සිදු වෙනවා. ඒ අඛණ්ඩව DNA පොලිමරේස් එන්සයිමේ වගේ සිදුවන ආකාරය තමයි ඔබට මේ ප්‍රෝග්‍රාමයෙන් පැහැදිලි වෙන්නේ. එහෙත් අනෙක් මාතෘ රැහැන ඉදිරියෙන් සිදුවෙන්නේ ඔකසාකි දාම ලෙස හැඳින්න ඉතා කෙටි DNA දාම සෑදී පසුව එම ඔකසාකි දාම එකතු වෙලා ද්විතෘ රැහැනක් ඇතිවීමයි. ඔබට පේන්නේ මේ ඔකසාකි දාම ඇති වෙලා ඉන්පසු ඒවා එකතු වීමෙන් නව DNA රැහැන සෑදෙන ආකාරය. මේ ආකාරයට DNA පොලිමරේස් සහ හෙලිකේස් යන එන්සයිම දෙකෙන් DNA ප්‍රතිවලිතය සිදු කරගෙන යන ආකාරය ඔබට මෙයින් පැහැදිලි වනු ඇත. මේ ක්‍රියාවලිය DNA අණු එක් කෙළවරකින් සිදුවී අනෙක් කෙළවරට සිදුවන විට අවසානයේ මාතෘ රැහැනට සර්වසම ද්විතෘ DNA අණු දෙකක් සෑදීම සිදුවේ.